1956 கொழும்பு. මේ අවදියේ කොළඹ නගරයේ දිවි ගෙවූ එක්තරා ඉහළ මැද පන්තික පවුලක ගැටවරයෙකු සිහිනයක් දුටුවක් වැනි අපූරු අත්දැකීමකට මුහුණ දෙනවා. අපිට මේ 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 කුරුඳුවත්තේ ගිල්ෆර්ඩ් ක්‍රෙසන්ට් එකේ ගෙවල් දෙකක් තිබුණා. ඒකද එක ගෙයක් අපි කුලියට දෙනවා. ඉතින් එක දවසක් මම ඉන්නකොට මිනිහෙක් ආවා, මේ මේ කවුද මගේ අපේ මගේ තාත්තගේ යාළුවෙක් මේ සුද්දෙක්ව ගෙනාවා. හරි යන් හැන්සම් මිනිහෙක්. ඉතින් එයා හැව්වා මේ මේ ගේ කුලියටද ගන්න පුළුවන්ද කියලා අල්ලපු ගෙදර. ඉතින් මගේ අම්ම කිව්වා නෑ, ඒක කුලියට දෙන්නේ නෑ, නෑ නෑ අපිට මාස 6කට විතර ඕනේ කිව්වා. ඒක නෑ නෑ ගන්නවනම් ගන්න ඕනේ මේ අවුරුදු ගානකට දෙන්න බෑ කිව්වා. ඉතින් මම ටිකක් බලාගෙන ඉන්නවා, මම දන්නවා මේ මිනිහා ෆිල්ම් මිනිහෙක් කියලා. ඉතින් මම අම්මට අනගාලා කිව්වා මේක දෙන්න කියලා. ඉතින් කොහමරි අම්ම ඒක දුන්නා. එතකොට එයා එයා එතනට ආවම මම දන්නේ මොන ෆිල්ම් එකද මොකද්ද කියලා. එතකොට මට ආරංචි වුණා එයා මේ මේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් හදන්න යනවා කියලා. ඉතින් අපි අපේ වැඩකාරයෝ එයා ඒ මීයට තේ ඔක්කොම ගෙනියනවා. ඉතින් මට හිතුණා මමත් එයාගේ තේ උසගෙන ගියා. එහෙමද? ඉතින් මං එයාට යාළු වුණා. එතකොට එයා මට කිව්වා එයා ප්‍රොප් ඩිපාර්ට්මන්ට් එකේ මේ ලොකු ෆිල්ම් එකක් හදන්න යනවා කියලා. ඩේවිඩ් ලීන් එක්ක. ඉතින් මට මං එයාගෙන් හැවෝ මට ජොබ් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඕනයක් කරන්නම් කියලා. ඉතින් එයා මට ජොබ් එකක් දුන්නා. '1956 කිතුල්ගලදී රූපගත කළ මේ චිත්‍රපටය සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ලීන්ගේ Bridge on the River Kwai චිත්‍රපටයයි. සිය ගණනක් වූ ඒ චිත්‍රපට කණ්ඩායමට එකතු වූ මේ යෞවනයාට පැවරුණේ රංග භාණ්ඩ භාරව සිටින්නා ලෙස කටයුතු කිරීමටයි. උඩා කාලේ පටන්ම ඔහු මේකට ආධුනික තත්ත්වයේ ඉඳලම කැප වුණා. ඒ නිසා ඔහු පෙරම් පුරාගෙන මේ සිනමා විෂයට ආපු කෙනෙක් හැටියටයි අප විසින් නම් කළ යුතු වන්නේ. ඉතින් මම එතන වැඩ කෙරුවාම මේ මේ එතන ගාමිණි ෆොන්සේකා, මේ මේ විජය අබේදේව, ශේෂ පලියකාර ඒගොල්ලම ගෙනවා කොළඹින්. ඇයි ඒගොල්ලන් මේ රේඛාවේ එක්ස්පීරියන්ස් මිනිස්සු. කුවයිගංගේ පාලම දැවන්ත චිත්‍රපටයක්, දැවන්ත සැලසුම් කරණයක් අවශ්‍ය වෙච්ච චිත්‍රපටයක්. ඔවුන් මේ දිනපතා ගල්කිස්සේ හෝටලේ සහ ගාලු මූදර හෝටලේ සිට තමයි රූපගත කිරීම සඳහා කිතුල්ගල ප්‍රදේශයට ගිහින් තියෙන. ඉතින් මෙහි නිෂ්පාදන සැලසුම් කරණය සහ එහි අනිකුත් කරණා සියල්ල මං හිතන්නේ මේ තරුණ චන්ද්‍රන් රත්නම් කෙරෙහි සුවිශාල බලපෑමක් ඇති කරන්න ඇති. ඇලෙක් ගිනස්, විලියම් හෝල්ඩන් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සමග සමීපව කටයුතු කරමින් ඉතා ආශාවෙන් තම කොටස ඉටු කළ ඔහු තම අනාගතය ජාත්‍යන්තර චිත්‍රපට ලෝකය සමඟ බැඳී ඇතැයි කිසි දිනක සිතුවේ නැහැ. මගේ ලොකුම ප්ලස් එක ඩේවිඩ් ලීන් මාව දැම්ම ප්‍රොප් ඩිපාර්ට්මන්ට් එකේ. ප්‍රොප් ඩිපාර්ට්මන්ට් එකේ ස්ටෑන්ඩ් බයි ප්‍රොප් මෑන් කියලා ඉන්නවනේ. ස්ටෑන්ඩ් බයි ප්‍රොප් මෑන්ගේ වැඩේ මේ සෙට් එකේම ඉන්න, සෙට් එකේම ඉන්න ඕනේ. ඉතින් ඩේවිඩ් ලීන් තමයි ඩිරෙක්ටර්. ඉතින් මම මාස 9කට ඩේවිඩ් ලීන් එක්ක හැමදාම ළඟ වැඩ කෙරුවා. එතනින් තමයි මට හිතුනේ මරත් ආසයි මේ වාගේ ෆිල්ම් එකක් හදන්න. එතන උන්නේ මේ විලියම් හෝල්ඩන් කියලා නළුවෙක්. ඒ විලියම් හෝල්ඩන් නළුවත් එක්ක මම යාළු වුණා. එතම කට්ටිය මේ ෆිල්ම් එක ඉවර වෙලා ඉංගලන්තයට ගියා. ඉතින් ඒගොල්ලන් කිව්වා මම කිව්වා මම ඉංගලන්තයට ආවොත් මට ජොබ් එකක් දෙනවද කියලා. ඒගොල්ලන් හා කිව්වා. ඉතින් මමත් ගියා. ගිහලා මං දොරට තට්ටු කෙරුවා. ඔය ජොබ් එකක් දෙනවා කිව්වනේ.
වරදුන්න. මට එච්චර අමාරුකමක් තිබුණේ නැහැ. මම ඉංගලන්තේ මේ ඉස්සලා ගිහිල්ලා තිනවා. ඉතින් මේ සැරේ මම අම්මලාට කියන්නේ නැතුව කියන්නේ. ඉතින් මම ගියේ 4th class නැවි. අම්මලා තාත්තෙක් ගියාම ඉතින් 1st class තමයි ගියේ. මහා බ්‍රිතාන්‍යයේ කාර්ය බහුල වීදියේක ඔහුගේ ජීවිතේ තවත් අහම්බයක්. විලියම් හෝල්ඩන් නම් මහා රංගන ශිල්පියාගේ මුණ ගැසීම තම ජීවිතයේ නව මානයකට යොමු කළ සුවිශේෂී මොහොතක්. ඉතින් ඒකෙන් හරි සන්තෝසයි. ඒ ටීම් එකමයි මේ සෙකන්ඩ් ෆිල්ම් එක හැදුවේ. ඉතින් ඒකෙන් දැනගත්තා මම මේ නළුවත් එක්ක හරි යාළුයි කියලා. ඉතින් මාව දැම්මා ප්‍රොඩක්ෂන් ඇසිස්ටන්ට් විදියට ඒ නළුවත් එක්ක. ඒගේ ෆිල්ම් එක නම ද කී. ඒක ඩිරෙක්ටර් එක නම සර් කැරල් රීඩ්. යා මේට ඉස්සෙල්ලා ඇවිල්ලා තිනවා අවුට්කාස් ඔෆ් ද අයිලන්ඩ්ස් හදන්න ලංකාවේ. කොමර යා මට ජොබ් එක කරන් දුන්නා. වෝන බ්‍රදර්ස් එකේ ජොබ් එක කරන් දුන්නා. ඉතින් මම මේ ස්ටුඩියෝ එකේ හුඟක් කල් වැඩ කෙරුවා. මගේ වැඩට සැටිස්ෆයිඩ්. ඉතින් මට කිව්වා මම පොප් මාස්ටර් වෙන්න පුළුවන් කියලා. මම කිව්වා නෑ 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 මට වෙන ඩිපාර්ට්මන්ට් එකේ දාන්න. ඉතින් මම වෙන ඩිපාර්ට්මන්ට් වල වැඩ කරලා තියෙනවා. වෝඩ්රෝබ් ඩිපාර්ට්මන්ට්, ලොකේෂන් ඩිපාර්ට්මන්ට්, කැමරා ඩිපාර්ට්මන්ට්. ඉතින් මම ඒ හැම ඩිපාර්ට්මන්ට් එකේ නොලෙජ් එකක් හම්බුණා. මගේ ඩ්‍රීම් එක තිබුණේ මම ආපහු ලංකාවට ඇවිල්ලා ස්ටුඩියෝ එකක් හදන්න. ඒක තමයි මගේ හිතේ තිබුණේ. ඒක ලොකේ හුඟක් කාලෙට මගේ හිතේ තිබුණා. තාමත් තියෙනවා, හැබැයි තාමත් කෙරුවේ නෑ. 50 දශකයේදී ආරම්භ වූ ලාංකික දර්ශන තලවල විදේශ චිත්‍රපට රූපගත කිරීමේ ප්‍රවණතාවය 80 දශකයේ වන විට බිඳ වැටී තිබුණා. 1981 දී තාසන් ද ඒප්මෑන් චිත්‍රපටයත් සමග එම ප්‍රවණතාවය නොනවතින ලෙස පණගන්වන්නට ඔහු තැබුවේ පුරෝගාමී පියවරක්. ඒ කාලේ මට ආරංචි වුණා මේ ජෝන් ඩෙරික් ඇන් බෝ ඩෙරික් යනවා කියලා අප්‍රිකා එකට මේ තාසන් ද ඒප්මෑන් කරන්න. ඉතින් මම එයාට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. මං කිව්වා ඇයි අප්‍රිකාට යන්නේ, ඇයි ලංකාවට එන්නේ නැත්තේ, ලංකාව හරි ලස්සනයි. එයා කිව්වා ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා. ඉතින් මම පික්චර්ස් ඔක්කොම අරන් ගියා ස්ටුඩියෝ එකට, MGM ස්ටුඩියෝ. MGM ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඔක්කොම පෙන්නවා. මෙයාට හරි ඒක ආස වුණා. ඉතින් එයා කිව්වා මට මේ ඔයා හෙට එන්න, අපි ඔයාට ටිකට් එක අරන් අපි ඔක්කොම යන් ලංකාවට කියලා. ඉතින් මං නෙක්ස්ට් ඩේ මම ඒ හැන්දාවේ මම හරි සන්තෝෂෙන් කාලා බීලා ජොලිය කරලා ඒ අල්ලපු දවසේ මං ගියා. ඉතින් ඒගොල්ලන් කාමරේ එළියට එන්නේ නැහැ, මට කතා කරන්නෙත් නැහැ. ඉතින් මම ගියේ උදේ 9ට. ඒගොල්ලන්ගේ කෑම කෑවේ ඒගොල්ලන්ගේ රූම් එකේ. එළියට ආවේ නැහැ. ඉතින් මට හිතුණා මම ඉන්නවා කියලා. මමත් කෑවේ නැහැ. ඒගොල්ලන් කාමරේ එළියට ආවේ නැහැ. මේ එයාගේ සෙක්‍රටරි වුණා, එයා මොකද කියන්නේ නැහැ. ඉතින් මම වුණා 7 වෙනකල් මම වුණා ඒගොල්ලෝ එළියට යනකල්. එහෙසේ යනකොට මම එයා මොකද්ද ඔයා එන්න කිව්වේ? නෑ 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 අපි අප්‍රිකායකට යනවා. දැන් එයා ඔෆිස් එක අයින් වෙලා දැන් එයාගේ කාර් එකට යනවා, කාපාක්කේ. මම එයාගේ පස්සේ ගියා. එයා මට ස්ක්‍රිප්ට් එක දුන්නා එදා. ඉතින් මම කිව්වා මේ ලොකේෂන් ඔක්කොම තියනවා. නෑ නෑ අපි අපිට දොරවාලා ගියා. මං ඉතින් කිව්වා මම යනවා ලංකාවට කිව්වා. මම මේ ලොකේෂන් මං හොයලා ඕගොල්ලන්ට කියනවා කියලා. නෑ නෑ අපි යනවා අප්‍රිකාවට ගියා. මං ලංකාවට ඇවිල්ලා ඒ ස්ක්‍රිප්ට් එකේ ලොකේෂන් ඔක්කොම හොයලා, ඒ කාලේ ෆැක්ස් තිබුණේ නෑ, තිබුණේ ටෙලෙක්ස් කියලා එකක්.
මම මගේ දෙන්නේ මේ ජීවිතයේ දිගම සෙලෙක්ස් එක තමයි මම ඇරියේ. ඒතොර මම ඇෆ්‍රිකාවේ ඒකලා නයිරෝබි උන්නේ කීනියා. මම හැව මේ ස්ටුඩියෝ එකෙන් කොයි හෝටල් එකද ඉන්නේ කියලා. නමත් දුන්නේ නැහැ. ඉතින් මම ට්‍රැවල් ඒජන්ට් එකට ගිහිල්ලා හෝටල් ෆස්ට් ක්ලාස් 5 ස්ටාර් හෝටල් පහක් විතරයි තිබුණේ. ඒ පහතම මම ඇරියා මේ ඩෙලෙක්ස් එක. මං කියන්නේ දිග කිව්වම මේ මේ 70ක්ම විතරක්. ඔක්කොම ඩිස්කස් සීන් 1 සීන් 2 සීන් 3 මිනිහා ඒක දැකලා මට කෝල් එකක් දුන්නා මම එනවා ලංකාවට කියලා. එහෙමයි මිනිහා මං ගත්තේ මෙතනට. MGM presents Bo Derek, Richard Harris, and Miles O'Keefe. The most exotic woman of our time in the most erotic adventure of all time. Tarzan, the Ape Man. එකදහස් නමසය අසුත්තුනේදී අතිශයෙන් ජනප්‍රිය ඇමරිකානු සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් තම ඉන්දියානා ජෝන්ස් ඇන් ද ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ චන්ද්‍රම් රත්නම්ගේ සුමිතුරු ආරාධනය සමගයි. හොලිවුඩ් වලට ඉතාමත්ම ළඟ නෑයා චන්ද්‍රම් රත්නම් කියලා කිව්වොත් ඒක ඉතාමත් වටිනවා. අපි හැමෝටම වැඩිය ළඟ යතම හොලිවුඩ් වලට ඉන්දියන ජෝන්ස් ෆිල්ම් එක. ඒකෙන් මම හිතන්නේ ගොඩක් අයට ගොඩක් ශ්‍රී ලංකන් ටෙක්නිෂියන්ස්ට එහෙම ගොඩක් වැඩි ඉගෙන ගන්න ඇති. හොලිවුඩ් ප්‍රදේශයේ ඉන්න දක්ෂ නළු නිළියන් තාක්ෂණික ශිල්පීන් කැමරා කරුවන් ආදීන් මෙහි ගෙන්වලා ඔවුන් මේ නිර්මාණයන් යෙදෙන ආකාරය අපේ ශ්‍රී ලංකාවේ ඉන්න සිනමා ලෝකෙට දැක බලා ගන්න අවස්ථාවක් ලැබුයි. එතකොට අපේ තරුණ මේ ඇසිස්ටන්ට් කැමරාමන් කෙනෙකුට අවස්ථාව ලැබුණා අර දක්ෂ කැමරා ශිල්පියෙකුට උදව් කරන්න. අපේ මේ කලා අධ්‍යක්ෂණයේ යන්තම් අකුරු කියා ගන්න තරුණයෙකුට අවස්ථාව ලැබුණා අර ප්‍රවීණ කලා අධ්‍යක්ෂකවරු එක්ක වැඩ කරන්න. ඉතින් ඒකේ තියෙන්නේ ඒක හුඟක් ඉගෙන ගන්න තියෙනවනේ. මම ලයිට් බොයි කෙනෙක් හරි එයාට දන්නව මොනවද කරන්න ඕනි කියලා. ඉතින් අපි අපිත් මමත් ඔක්කොම අපි ඉගෙන ගත්තේ එහෙමයි තමයි. එහෙම තමයි. තාසන් දීපෙන් ඉවර වුණාම එතන ලංකාවේ මට ටීම් එකක් තිබුණා. ඉතින් මට හිතුණා මම මේ ලොකේෂන් සර්විස් එකක් හදන්න කියලා. එතන තමයි මම ෆිල්ම් ලොකේෂන් සර්විස් එක පටන් ගත්තේ. එතකොට මම ඇමරිකාවේ ඉන්නකොට දැන් මම හොලිවුඩ් එකේ පතින්චිය. මම එනවා යනවා විතරයි. එතකොට මට ආරංචි වුණා ස්පිල්බර්ග් ඉන්දියානා ජෝන්ස් ටෙම්පල් ඔෆ් ඩූම් හදන්න යනවා ඉන්දියාවේ. ඉතින් මං කිව්වා ඇයි ඉන්දියාවට යන්නේ ලංකාවට එන්න කියලා. එයා කිව්වා නෑ නෑ ඔක්කොම සෙට් ලොකේ ඔක්කොම හරි කියලා. බ්‍රිජ් එකක් ඕනේ හදන්න කියලා. මට දන්නේ නැහැ කොයිද බ්‍රිජ් බංකුව අපිට තියෙනවා කියලා තමයි. බලන්න ඉස්සෙල්ලා. ඉතින් එයාව ගෙනත් මම එයාව මේ හෙලිකොප්ටර් එකේ දාලා මම ගියා මේ හැමතැනම ගියා බ්‍රිජ් එකක් නැහැ. ඉතින් මම ඒගොල්ලන්ට පෙන්නුවා අර මහවැලි ඩෑම් එක ළඟ තැනක් තියෙනවා කියලා. ඒක හරි කියලා අපි ලංකා මේ ආපහු ගියා කොළඹට හොටෙල් එකට. ඉතින් එතන ෆෝන් කෝල් එකක් ආවා ඉන්දියාවෙන් සෙට් එක හදනවා හැබැයි ඒගොල්ලන් ලෙඩ දෙනවා කියලා. ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් මං කිව්වා අපේ රටේ ප්‍රශ්න නැහැ මෙතනට ඔක්කොම මේ කරන්න. මේක පහෙන් මියා ඩිසයිඩ් කරුවා අරක ඔක්කොම නවත්තලා මේ ලංකාවට සෙට් කරුවා. ඉතින් ඉන්දියාවට ගියේම නැහැ. ලංකාවට අවශ්‍ය කරන දූතයන්ගේ හොඳ නාමයේ කීර්තිනාමයේ පතුරවන තානාපතිවරුන්ගේ කාර්යයේ කලාකරුවන් හැටියට කරන්නට චන්ද්‍රරත්න මහතා තමයි මේ රටේ පුරෝගාමී වුණේ. Prepare to meet Kali in hell. Oh, what are you doing? No! අපි ඩිසිප්ලින් එක තමයි වැඩියම ඉගෙන ගන්න ඕනේ. මේ චිත්‍රපටි මිනිස්සුන්ට හිතෙන්නේ මේක 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 හුඟක් මිනිස්සුන්ට හිතෙන්නේ මේ චිත්‍රපටි හදනකොට මේ ජෝකයක් කියලා.
ඒ වගේ තමයි මිනිස්සු හිතන්නේ. අපිට තමයි දන්නේ අපි 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 කොච්චර අමාරුවෙන් මේ වැඩ කරනවා කියලා. ඉතින් ඒ ඩිසිප්ලින් එක අපි හුඟක් ඉගෙන ගත්තා මේ ෆොරින් ටෙක්නිෂන්ස් ඩිරෙක්ටර්ස් ඔබ බලාගෙන තිබුණා. දැන් අපේ එරල් කෙලි වගේ දක්ෂ කලාධ්‍යක්ෂකරේ බිහි වෙන්නේ ඇත්තටම මේ හරහා. ඒ වගේම තමයි ඩොනල්ඩ් කරුණාරත්න වගේ කැමරා ශිල්පියෙ බිහි වෙන්නේ ඒ හරහා. මොකද ඉතින් ඒ ඒ දායකත්වය මොකද අපේ සිංහල සිනමාවට දක්ෂ ශිල්පීන් ගොඩනගන්න වක්‍රව විශාල දායකත්වයක් ලැබුණා චන්ද්‍රන් රත්න මහත්මයා මේ ගෙනාපු හොලිවුඩ් ප්‍රොඩක්ෂන් හින්දා. ශ්‍රී ලංකාව තුළ මේවැනි නිර්මාණකරුවන් මේවැනි රංගන ශිල්පීන් මේවැනි කාර්මික ශිල්පීන් මේවැනි වේශනරූපින ශිල්පීන් මේවැනි කලා අධ්‍යක්ෂවරු ඉන්නවා කියන එක මුළු ලෝකෙමට ගෙන යන්න පුළුවන් වුණේ මෙතුමා කළ මේ නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ නිපදුණු චිත්‍රපට නිසා. කාර්මික ශිල්පීන්ට විශාල ලෙස පුහුණු ලැබුණා. වර්ෂාව දර්ශන රූපගත කිරීමේදී ඒ නියමාකාරයෙන් කරන්නේ කොහොමද? එසේත් නැත්නම් විදුලි කොටන දර්ශන දර්ශන තලයකට අවශ්‍ය කරන සමහර විට ප්‍රධාන පාරවල් පවා අවශ්‍ය ප්‍රමාණයට පාලනය කර චිත්‍රපටයට අවශ්‍ය කරන පසුබිම තරන්ට උණගන්න පිටකොන්ද ලබා දුන්නේ ඔහු. Do you know how many children I have? None. You are a nun. 20 and they're all waiting under the Mahavi tree. They are not my children. Children belong to everyone. Why me? Why this morning? Anything. I will be happy with anything. මට පුළුවන්කම ලැබුණා එහෙ සම්මානලාභී නළු නිර්මද තිරිසයකේ වගේ මේ ජෙරඩින් චැප්ලින් කියන්නේ ඔස්කා සම්මාන ලබපු නිළියා. ඉතින් ඒ වගේ හොඳ අධ්‍යක්ෂකවරු මේ පිටරට කට්ටියත් එක්ක මට ලැබිච්ච මේ අවස්ථාව කරට කර රඟපාන්න පුළුවන්කමක් මට ලැබුණා. අපි ෆිල්ම් ලොකේෂන් සර්විස් එක හැදුවම ඉන්දියානා ජෝන්ස් එකට පස්සේ ඒ කාලේ හුඟක් ෆිල්ම්ස් මං ගෙනාවා. මද තෙරීසා 50-50 වෙන වෙන ෆිල්ම්ස් හුඟක් ගෙනාවා ඒ කාලේ. ඉතින් අපේ අපේ ටෙක්නිෂන්ස්ට චාන්ස් එකක් තිබුණා මේ හොලිවුඩ් ටෙක්නිෂන්ස් එක වැඩ කරන්න. ඉතින් මම මට චාන්ස් එකක් තිබුණා මේ ස්පීල්බර්ග් ස්ටීවන් ස්පීල්බර්ග් නුයි ජෝර්ජ් ලූකස් එක වැඩ කරන්න. ඒක ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් මට. ස්ටීවන් ස්පීල්බර්ග් එයාගේ නෝනවත් ආදරේ වුණේ ලංකාවේ ඉන්නකොට. ඉතින් ඒකත් ඒ එතරම් ස්පෙෂල් ලංකාව ගැන ස්පෙෂල් හිතක් තියෙනවා. ඉතින් ඒ ඒකට පස්සේ මම ඇමරිකාවට ගියා. මං එයත් එක්ක හුඟක් යාළුකමක් තිබුණා. දැන්නොත් අපි යාළුවෝ තමයි. සිනමාවේ සියලු අංශ අධ්‍යයනය කළ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණය තම ප්‍රකාශන මාධ්‍ය කරගනිමින් ඒ සමග ඒකාත්මික වුණා. අද ඔහු සිනමා රූපී භාෂාවකින් අපූරු කතන්දර කියාපාන පැසුණු සිනමාකරුවෙක්. කවුද මේ කියන්නේ? ඒස? එයා ජීවත් වෙන බැරි. රෝද පුටුවක්. එනවා ගියා තාම. රාත්‍රි තුන්වෙනි දවසේ කෙනෙක් සර්. පූජා. පූජා සෙනෙලා. දෙයියනේ. කොහෙද? ඒක නිකන් ලව් ස්ටෝරි එකක්. අපිට මේ මර හුඟක් වෙලා තිබුණා ඒ කාලේ. ඉතින් මම මගේ ඕනේ වෙලාව අරන් මගේ ක්‍රූ එක නිසා මට ඒක ලේසියෙන් මම හැදුවා. I would like to go back to the fact that he's a great storyteller.
he is focused on storytelling, which is the primary purpose of film, is to tell us a story, not to give us a message. In telling us a story, they might also give us a message, which is nice. The other kathawage chitrapatiyak gaththama adara kathawa merate janawargika arbudaya pilibandu apita etharamma nodanunu yugayeka ohu me pilibandu adara kathawak asuren itama visishta gane nirmanayak karapu kene kara mama kiwwa wage ohu prekshakayata saha චිත්‍රපට සාමාන්‍ය සිනමාකරුවට වැඩිය දශකකමාරක් විතර ඈතින් හිටපු කෙනෙක්. එහෙම සිනමාකරුව රටේ හිටියා අපේ ධර්මසේන පතිරාජ වගේ. එහෙම නාට්‍යකරුව හිටියා අපේ රටේ සුගතපාල සිල්වා වැනි. ඔවුන්ට පෙනිච්ච ඈත නොපෙනිච්ච අනිත් අයට නොපෙනිච්ච ඈත කවුන්ට පෙවුණා. රත්නම් චන්දන් රත්නම් සිනමා ශිල්පියා හැවන්නේ. ඔහුගේ ආදර කතාවේ ඉන්න ප්‍රධාන නළුව දමිල මැණිකුරුකුරු සූර්යයක සමග රඟපෑවේ. ඉතින් මම හිතනවා ඔහුගේ හැම චිත්‍රපටි මෙහෙ පෙන්වන්න හැදුවා. සිංහල චිත්‍රපටිවල මතක හිටින චරිතයක් රඟපෑවේ මම එතුමාගේ පළවෙනි චිත්‍රපටි ආදර කතාවේ දුඩුමිල කියන චරිතය. අදටත් බොහෝ අයට මතකයි. ආදර කතාව සිංහල දෙමළ ලාබාල පෙම්වතුන් යුවළකගේ ඛේදනීය අවසානයේ පදනම් කරගත් ශෝකී ප්‍රේම කතාවක්. ආදර කතාවේ මේ මගේ අම්මගේ තාත්තගේ කතන්දරේ. ඒක ලියලා මම අතේ තිබුණේ අවුරුදු 15ක්. මම ප්‍රොඩියුසර් කෙනෙක්ව හොයනවා. කවුරුත් උදව් කරන්නේ නැහැ. තාත්තා සල්ලි තියන්නේ එක්කෙනෙක්. එයාත් කියනවා ඔයා ඉස්කෝලේට යන්න. ඉතින් ඒක නෝන තේරුන්නේ නැහැ මගේ හිතේ තියෙන එක. ඒ කාලේ එච්චර මිනිස්සු ගණන් ගන්නේ නැහැ චිත්‍රපට කිව්වම. තේරුණාද? ඉතින් දැන් ටිකක් ගණන් ගන්නවා. හැබැයි ඉස්සර මුකුත් ගණන් ගන්නේ නැහැ. කඩවාගෙන ඉස්කෝලේට යන්න. තේරුණාද? ඉතින් මම මේක මේ මගේ අතේ අවුරුදු 15ක් මම හැමතැනම ගිහිල්ලා සල්ලි බලාපොරොත්තු තුන කවුරුත් සල්ලි දුන්නේ නැහැ. එහෙමම ගියා. මේක වෙන්න බෑ. අපි කසාද බැඳලා හිටියේ. අපි බැඳලා හිටියේ. මොනවද වෙලා මේ කියන්නේ? පිස්සු කතා කරන්න බදරම. එතකොට මම මේ ටාසන් දීප්මෑන් හැදුවා. ඒකට පස්සේ ඒ හම්බ කරපු සල්ලි වලින් තමයි මම මගේ මේ ආදර කතාව පිච්චර් එක කෙරුවේ. දගී මං කරන්නේ වැරදි වැඩ. මං මෙහෙ හැංගිලා ඉඳලා වැඩක් නැහැ. බැඳන දෙන්න එකට ඉන්න ඕනේ. චන්ද්‍රනත්නම්ගේ ජනේලේ චිත්‍රපටිය දැක්කහම මට ඇත්තටම මතක් වුණේ හොලිවුඩ් චිත්‍රපටියක තියෙන ත්‍රාසය. ඒ වගේම තමයි ඒ චිත්‍රපටිය ඒ පැය දෙකක ධාවන කාලය තුළ ප්‍රේක්ෂකයා දැඩි ලෙස රඳවා තබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ අර මා හිතනවා ඔහු හොලිවුඩ් සිනමාවත් එක්ක තිබුණු සහ සම්බන්ධය සහ හොලිවුඩ් සිනමාවෙන් ඔහු ලැබපු ආභාසය නිසා වෙන්න ඕනේ. එහි කැමරාව මෙහෙ වූයේ ජපන් ජාතිකයෙක්. ඔහුගේ නම ඩැරන් ඔකාඩා. අපි සිනමාහලෙන් සිනමාහලට ගිහින් බැලුවා මේ චිත්‍රපටයේ මේ ඡායාරූපකරණයේ ඔහු කර තිබූ අත්දැක වලින් ඉගෙන ගන්නට ඡායාරූපකරණය පිළිබඳව අපව පෙළඹූ චිත්‍රපටයක් අඳුරත් ආලෝකයත් භාවිතා කරලා සිනමා කැමරාවකින් ගලසයාපටේ භාවිතා කරලා යලිත් චිත්‍රයක් අඳින්නේ කොහොමද? රූපරාමුවක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන අපිට ලැබිච්ච ඉතාම විශිෂ්ට වූ පූර්වාදර්ශයක් සැපය වූ චිත්‍රපටයක් තමයි ජනේලය. ඉතින් ඒකේ මේ 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 මර්ඩර් මේ ජොබ් එක පාට් එක දුන්නා මම රවින්ද්‍ර රන්දෙනියට. ඒ ඩයලොග් මුකුත් නැහැ. ඉතින් එයාට තිබුණා එයාට ඉමෝෂන් එක දෙන්න තිබුණා මේ මේ ඩයලොග් නැතුව. ඒක ලේසි වැඩක් නෙමෙයි. මම වෙන ස්ටයිල් එකකට ලිව්වේ. ඉතින් මට ඕනේ වුණා මේ මේ වෙන ස්ටයිල් මගේ වෙන ස්ටයිල් එකක් පුළුවන් එක්කෙනෙක් තමයි මේක මේ කැමරා වර්ක් එක කරන්න ඕනේ කියලා. කමර්ෂියල් එකක් කරුවා ඇමරිකාවෙන්. එතන කැමරා ඇසිස්ටන්ට් කෙනෙක් වුණා. එයා ෆිල්ම් එකක් හදලා නැහැ. එයා ඇසිස්ටන්ට්. මං එයාගෙන් හැමෝ අර පුළුවන් ද කැමරා එක කරන්න කියලා.
එයාගේ ඔව් කියලා මගේ ඕකේ මාස තුනකින් ඔය ලංකාවට එන්න මම ඔයාලට ජොබ් එකක් දෙනවා යෝමේ කැමරමන් කියලා එයාගේ නම ඩැරින් ඔකාඩා ජපනීස් ඇමරිකන් එයා ජනේලියට සරසවිය ෆිල්ම් අවෝඩ් එක ගත්තා බෙස්ට් සිනමටෝග්‍රෆි එයා දැන් ආපහු ඇමරිකාවට ගිහිල්ලා එයා ලොකු කැමරමන් කෙනෙක් වුණා දැන් එයාගේ පොසිෂන් එක එයා ප්‍රෙසිඩන්ට් ඔෆ් ද ඇමරිකන් සිනමටෝග්‍රාෆර්ස් ඇසෝසියේෂන් ඒක කියන්නේ මේ මේ ලෝකෙම ප්‍රෙස්ටිජස් තනක් ඉතින් මට හරි සන්තෝෂයි මම එයාට එයාගේ ෆස්ට් ෆිල්ම් එක කෙරුවා මම එයාට දුන්නා ඉතින් මට ලොකු ආඩම්බරයක් තියෙනවා ඒකෙන් දැන් මේ මේ දෙමළ සිංහල මේ 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 ෆිල්ම්ස් ඇත්ත කියන්න ඕනේ මම ඒවා ඒ වගේ කල්පනා කරන්නේ නැහැ මගේ ජීවිතේ මම දැකලා තියෙනවා දෙකම දෙකම එකයි කියලා මගේ 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 තාත්තාගේ ගෙදර ඒවා ඒ ප්‍රශ්න මොකක් තිබුණේ නැහැ ඉතින් මට ආසයි මට ෆිල්ම් එකක් හදුවොත් මට ආසයි මේ ඒ කැරක්ටර්ස්ලා දෙමළයි සිංහලයි තිබුණොත් ඒ ඒක හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා ඒක මට පෙන්වන්න සතුටක් තියෙනවා හැබැයි ඒක ඉබේම වෙනවා ඒක මේ 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 අපේ ජීවිතේ ඒ ප්‍රශ්න නෑ අපි දැන් ඉන්න තැන ඉඳන් විල්පතුමායිමට කොච්චර දුරද ඔය පාරේ දිගටම ගියාම වැටෙන්නේ කලාවේ ගාවට ඒක තමයි මායිම හැබැයි එතන ආමික හැම්පයක් තියෙනවා එතන ඉන්නම් කොමරි බේරලා යන්න වෙයි මොකද උඟුඹ අල්ලගත්තොත් අනිවාර්යෙන් තියාගන්නවා චිත්‍රපටිය ඇත්තම මම බලන්න ගියා ඕපෙනින් ඩේ එකේ ප්‍රීමියරකට ප්‍රීමියරකින් බලලා මට හිතුණා මේක අපි මේක සිංහලෙන්නේ තියෙන්නේ මේක සිංහලෙන් නෙමෙයි තියෙන්න ඕන මේ චිත්‍රපටිය අපි දෙමළ චිත්‍රපටයක් කියලා හදන්න ඕන කියලා මොකද ඒකෙන් තියෙන්නේ සාමාන්‍ය මේ රටේ සාමය ගැන මේ කොහොමද මේ ඉදිරියට යන්නේ කියලා ඉතින් ඒකින්ද මම ගිහිල්ලා චන්දනරත්න මහත්මයාගෙන් ඒ චිත්‍රපටයේ දෙමළ රයිට්ස් තමිල් රයිට්ස් මම ගත්තා ඒක නිහාල් ඩි සිල්වාගේ බෙස්ට් සෙලර් එකක් ඒක මේ මේ ග්‍රේෂන් අවෝඩ් එක දින්න ඒ පොත සිංහලෙන් නුයි ඉංග්‍රීසි එකෙන් පබ්ලිෂ් කරලා තිනවා ඉතින් මම වැඩිය මේ ස්ක්‍රිප්ට් එක හැදුවේ නියාල්ගේ කතන්දරේ විදියට තමයි සුරංගා රණවක සිංහල ළමයෙක් දෙමළ පාටයක් කෙරුවා හොඳට කෙරුවා එයාට අවෝඩ් එකක් ආවා අපේ මේ මියුසික් එකකටත් අවෝඩ් එකක් ආවා ඉතින් ඒ හරි ඉම්පෝර්ටන්ට් ෆිල්ම් එකක් මට විශාල දැනුම් සම්භාරයක් තියෙනවා අද සිනමාව පිළිබඳව. ඒ වගේම එයා හරි ජෙනරස්. එයා කියන්නේ අනිත් අයට කියා දීමේදී හරිම ජෙනරස්. එයා දන්න දේ කියා දීමේදී ඒ වගේම එකතු කරගත් පුද්ගලයන් මම හිතන්නේ එයා එකතු කරගත්ත පුද්ගලයන් විශාල දැනුම් සම්භාරයක් ඇති කරගත්තා. කවුද? එන්නතල නෝ. එංගෙරිද වදනි? එන්නතල නෝදු අයියා. සොල්ලඩා. සොල්ල. එංගෙඩා උඩ කඩිකාරම්? අයියා මගේ සහෝදරනේ යා. තල්ලි පෝ. පෝ නී යාරි නී යාරි ආදර කතාවේ මේ ඒක ලැන්ග්වේජ් එක ආදර කතාව බැලුවොත් ඒක ලැන්ග්වේජ් එකේ තින්නේ දෙමළ මිනිස්සුන්ගේ සිංහල මිනිස්සු කතා කරන විදිය. ඇයි මට ඒක ඒ ඒ ඒ මම එහෙම ලිව්වේ මගේ 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 ලයිෆ් එකේ මගේ ෆැමිලි එකේ පංගුවක් සිංහල පංගුවක් දෙමළ. මගේ තාත්තා දෙමළ අම්මා සිංහල.
ඉතින් මම දෙමළ ගෙදරට ගිහිල්ලා මට අහගෙන තිනවා මේ කතන්දර සිංහල ගෙදරට ගිහිල්ලා ඒක අහගෙන තිනවා ඉතින් ඒ ඩයලොග් එක මට හොඳට පුළුවන් තිබුණා ඉතින් ඒ ඒ ඒ එක්ස්පීරියන්ස් එක තියාගෙන තමයි මම මේ අලිමංකඩනුත් කෙරුවේ I've planted bombs at different locations in the city. Who is this? There are four warriors that you're holding in your prisons. I want them released. I'm sorry, why should I believe you? There is a bomb at the police station. This could be a prank call, a madman, or a well-planned act of terrorism. Mate, Ragapan Nave Kaurunde. මුළු ලෝකයේම අතිමහත් ගෞරවයට පාත්‍ර වෙච්ච මහත්මා ගාන්ධි චිත්‍රපටයේ මහත්මා ගාන්ධි චරිතය රඟපෑ සර් බෙන් කින්ස්ලි කියන මේ දැවැන්ත රංගදරයා හොලිවුඩ් වල දැවැන්තෙක් ලංකාවට ගෙනල්ලා කොමන් මෑන් වගේ චිත්‍රපටයක් හැදුවා අපිට හිතන්නත් බෑනේ ඒක හදන්න ප්ලෑන් කරනකොට චන්දනරත්න මහත්මයා මගෙන් ඇහුවා ඒක ගැන උනන්දුවක් තියෙනවද කියලා ෆයිනෑන්ස් කරන්න චන්දනරත්න මහත්මයා තමයි ඒකේ ස්ක්‍රිප්ට් එක ලිව්වේ ස්ක්‍රිප්ට් එක කියවල සමහරක් සෙක්ෂන් තිබම මම කියවනකොට මට ඇඬෙනවා අවුරුදු 40ක් හොලිවුඩ් එකේ උන්නේ එකෙක් ඉතින් මම පොඩි කාලේ ඉඳලා එතරම් මර දන්නේ මට සිංගල් ෆිල්ම්ස් දන්නේ නැහැ ඉතින් මට එතන පුරුදු වෙවුවා තමයි මම ගෙනාවේ ලංකාවට What about them? I want you to release them. Release them? Yes, I want them released. This should be a no problem for you, Mr. Digg. These men are terrorists, convicted prisoners serving their time. You've held them long enough. Three are in Wellicarta prison. The fourth at an unknown location. I want them all in one place. You can't be serious. මේක anti-terrorism terrorism ගැන චිත්‍රපටියක් මට උනනවා මේක මිනිස්සු බලලා ටිකක් හිතන්න මේක මේ terrorism වලින් තියෙන හානිය මේ සමාජයට ඉතින් මම කිව්වා මම ෆයිනෑන්ස් කරලා මම ප්‍රොඩියුස් කරන්න කියලා. ඉතින් එයා කිව්වා ඔයා කොයි නළුවද ඕනේ කියලා. මම නළුව මට මගේ චොයිස් එක සර් බෙන් කිස් කිව්වා. ගමු. එහෙම තමයි මේක වුනේ. Maktoum Majid is alive. Sir, we're bringing him in. බෙන් කිංග්ස්ලි ආවා එයාපෝට් එකට මං එයාව හමු වෙන්න ගියා මං එයාගේ දිහා බැලුවා එයා මගේ මාත් එක්ක කතා කරපු විදිය මට හිතුණා මේ අමාරු වැඩක් කියලා මට ඒ වගේ ඒ වෙලාවේ හිතුණා මේක නවත්තන්න හැබැයි හොටෙල් එකට ගිහිලා මට අනුගෙව්වා ස්ක්‍රිප්ට් එක ගැන කතා කෙරුවා හතර හමු වෙනවා කිව්වා එයාගේ ලයින්ස් දන්නවා ඔක්කොම ස්ටඩි කරලා මිනිහා ලොකේෂන් එකට ආවා. ඉතින් ඒක මට ලොකු එකක්. ප්‍රොෆෙෂනලිසම් තමයි මට ආස. ඩිසිප්ලින් ප්‍රොෆෙෂනලිසම්. ඉතින් අපි හොඳට වැඩ කෙරුවා. එයා මම කියන දේ හැව්වා. මම එයාට කිව්වොත් මේක හරි නැහැ, මේමයි ඕනේ කියලා. අන්තිමට එයා කිව්වා, "එයා මම කිව්වා මිස්ටර් කිංග්ස්ලි කියලා." එයා කිව්වා, "නෑ, මගේ නම බෙන් සර් බෙන් කිංග්ස්ලි කියලා." අන්තිමට මාත් එක්ක වැඩ කරලා පස්සේ එයා මට සර් කියලා තමයි කිව්වේ. හැබැයි මේ හරි ලේසි ඇත් එක වැඩ කරන්න ඒ එයාපෝට් එකට ආවම ඇයි මම අප්සෙට් වුනේ? එයා ඒ පාර්ට් එකෙන්මයි ආවේ. ඒ කැරක්ටර් පාර්ට් එකෙන්මයි ආවේ. ඒක මට දැනුනේ නැහැ ඒ වෙලාවේ. ඉතින් අපි හොඳට වැඩ කෙරුවා. හොඳට එයා perform කෙරුවා. දැන් අපි හොඳ යාළුවෝ. You know me very well. I'm the one who's afraid to get on a bus or a train. I'm the man whose wife thinks her husband is going to war when he's actually going to work. Very hard working, very committed. They seem to have an overview. The crew has an overview of what needs to be done and it comes from the top. Mr. Ruttman is very generous with his information. He allows his crew to participate in the telling of the story. Now some directors don't. Ruttman mahatmaya kohomada me nalunindiyo hasarawanne api wa hasarawanne kohomada kiyen eka man hituwa ettharama devidihak ho thun hatara vidihak wei kiyala ne samanyen ටී බෝයිගේ තැන ඉඳලා ඩිරෙක්ට ඇක්ට ප්‍රඩියස දක්වා මේක හැමෝම අතරේ එතුමා බොහොම ලස්සන්ට ෂයා කරා It's too late for me to worry about that.
sir? Chandran is an extremely talented man. He's an extremely capable man, and he's a very sensitive man. He's also a very relaxed man. He doesn't stomp around the set like some people I've worked with. And I think one of his main attributes regarding the process of filmmaking is his adaptability. He's able to adapt to quickly changing circumstances. Take them to the airport. The call is coming from a high level. Are you certain? The clock's ticking. You're running out of time. We have a visual, an abandoned building. First Sri Lankan film, best picture, best director, best actor. Madrid International Film Festival. ජාත්‍යන්තර සිනමා උළෙලකදී එවැනි සම්මානයක් ලබාගත් එකම ශ්‍රී ලාංකිකයා වෙනවා. සත්‍යජිත් රේ සිනමාවේදියා වසර 50කටත් පෙර මෙවැනි ජාත්‍යන්තර සම්මානයක් ලබා ගත්තා. ඔහුගෙන් පසුව එවැනි ජාත්‍යන්තර සම්මානයක් ලබාගත් ආසියාතිකයා වන්නේ චන්ද්‍රන් රත්නම් මහතා. මේ ෆිල්ම් එක හැදුවෙත් ඔවසීස් ෝඩියන්ස එක ලංකාවේ ෝඩියන්ස එකට නෙමෙයි. තම ලංකාව පෙන්ල නෑ. මම බලාපොරොත්තු වෙනවා තව මාස 6ක් ඇතුළත පෙන්නන්න එක. හොඳ ෆිල්ම් එක. According to Matthew චිත්‍රපටි යලිත් පතාවක් ඔහු ප්‍රධාන චරිතය සඳහා යොදා ගන්නවා සුප්‍රසිද්ධ ගායකයෙක් ඔස්ට්‍රේලියාවේ වාසය කරන. අනිත් පැත්තෙන් බොලිවුඩ් වල නමක් හදාගෙන ඉන්න ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත නිලියක් වන ජැක්ලින් ෆර්නැන්ඩස් යොදා ගන්නවා. Chandran is really cool. He is really calm. I don't know, he's like he kind of gives you a lot of space as an actor. So he sets you up for the scene. He just kind of gives you a brief overview. And he just lets you do what you want to do, you know. So there's no hard and fast rule with him, you know. So when I go on the set and I'm in my character and everything, he just says action. And it's amazing because I just do what I have to do. And if, you know, maybe he doesn't like it, he comes slowly up to you quietly and he's just like, okay, we need to change this a bit or I need this look from you. And it gets done in like the most like peaceful, nicest manner. So lovely, lovely working with him. Jacqueline Fernandez, බොහොම හොඳට හැක්කිරුවා. ඇල්සන් හොඳට හැක්කිරුවා. මිනිස්සුන්ට පුදුම වෙනවා මේ ෆිල්ම් එක දැක්කොත්. ඉතින් එන අවුරුද්දේ පෙබ්‍රවාරි මාසේ විතර මම මේ ෆිල්ම් එක ලංකාවේ පෙන්වන්න යනවා. තුමාගෙන් ලැබපු තව අත්දැකීමක් තමයි එකම පසුතලයේ කැමරා දෙකක් හෝ තුනක් දාලා ෂූට් කරන එක. ඒ තුලින් අපිට ලොකු අත්දැකීමක් වුණා. කියන්නේ කැමරා දෙකකට අපි කොහොමද එකපාර ලයිට් කරන්නේ? කියන්නේ කැමරා දෙකේම මේ කියන්නේ මේ එකම සෙට් එකේ අපි කොහොමද අපි දෙන්න ලයිට් කරගන්නේ? එහෙම ඉතින් ඇත්තටම හොඳයි. හරිම සුන්දර චරිතයක්. නමුත් සෙට් එකේදී මම දකින්නේ ඉතාම ජවසම්පන්න අඩික්ටේට කෙනෙක්. සොදුරු ආඥාදායකයා කියලා කියනවනේ අධ්‍යක්ෂකරයාට. ඔහු නළුලියන් හසුරුවන හැටි, ඒ නළුලියන්ගේ උපරිම මේ රංගනය උකහ ගන්න හැටි හරිම පුදුමයි. අවංකව කියන්න කැමති ශ්‍රී සිද්ධාර්ථ ගෞතමී චිත්‍රපටේ රංගනයේ මට කවුරුහරි හොඳක් කියනවා නම් ඒ ගෞරවය ඔහුට හිමි විය යුතුයි. ඔහු තමයි මේ ෆ්‍රේම්ස් ඇංගල්ස් හරියට ස්ටඩි කරලා ඒ උපරිම පියාගේ භූමිකාව මේ චිත්‍රපටේ ගන්නට අධ්‍යක්ෂණයෙන් දායක වුණේ කියන එක. මහත්මතෙක් ඇත්තටම හරිම ලේසි වැඩ කරන්න. ඔහු ඉතාමත් දක්ෂ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් වුණත්
නිර්මාණය ඇතුළතදී ඔහු මට වැඩිය ගොඩක් වයසින් වැඩි වුණත් ඒ නිර්මාණය කරන වෙලාවදී රුගත කිරීම කරද්දී ඔහුම කියනවා ඔහුට දැනෙන්නේ ඔහු අපේ වයස කෙනෙක් කියලා. අලුත් කට්ටියත් එක තමයි මම වැඩ කරන්න ආසයි. ඒගොල්ලෝ මම කියන දේ අහනවා ඒක ඒක ලොකු එකක් මට. ඉතින් මම මට හරි බලාපොරොත්තුයි මේ අලුත් නළුවෝ නිලියෝ කැමරමන් ටෙක්නිෂන්ස් අලුත් මිනිස්සු එක්ක මම වැඩ කරන්න හරි සතුටුයි. ඔහුගේ හදවත හැමදාම තරුණයි. ඒක මම දකිනවා. ඉතින් ඔහු ඉන්න විදිහ ඔහුගේ වයස ගැන මම කතා කරන්න කැමති නෑ. මොකද වයසේ වැඩක් නැහැ. මොකද ඔහුගේ වැඩ කරන්න යන විදිහයි, ඔහු ආශ්‍රය කරන විදිහයි, ඔහුගේ මනුස්සකමයි, ඒ ඔක්කොම එකහුව වෙලා එයාට ඒ ශක්තියක් ලැබිලා තියෙනවා ඕන තරුණ කෙනෙක් එක වැඩේ කරගෙන යන්න. මම හිතන්නේ මං වෙනමම තැනකට ගිහිල්ලා නැවතත් චිත්‍රපටයේ අවසානයේදී නැවතත් මේ ලෝකෙට ආවා වගේ තමයි මට හිතෙන. මම හිතන්නේ මට විතරක් නෙවෙයි, මාත් එක්ක රංගනයෙන් දායක වෙච්ච අනුජ් රණසිංහ අයියත් එයාටත් ඒ අත්දැකීමම ලැබුණා. අනාගත විශ්ව සිනමාවක මඟ සොයාගිය පෙර අපර දෙදිග සිනමා යාත්‍රිකයා. අමතක කරන්නට උත්සාහ කරන හෝ අමතක කරපු පුද්ගලෙක් වෙන්න පුළුවන්. හැබැයි චන්ද්‍රන්රත්නන්ගේ ගති ලක්ෂණ හින්දා, ඔහුගේ තියෙන නොනැසෙන සුළු අප්‍රතිහත ධෛර්යය හින්දා ඔහු දිගටම නිර්මාණ කරේ යෙදෙනවා. මාව ලේසියෙන් රවටවන්න බෑ. මට ජොබ් එක දන්නවා. කවුරුත් මගේ ෆිල්ම් දෙන්නේ වැඩ කරන්න බෑ කිව්වොත් ඕකේ, මට පුළුවන් ඒක කරන්න. නවීන දෙයක් කරන්න අපේ සොසයිටි එකේ ඒ තරම් උදව් දෙන්නේ ගොඩාක් අවහිර කරනවා මිසක් මේ අත් දෙන්නේ. ඉතින් චන්ද්‍රරත්න මහතායි ගොඩක් නව දේවල් කරලා තියෙන්නේ. ඒකින්ද අමාරුයි යට. යට ප්‍රශ්න තියෙනවා. හැබැයි බොහොම ධෛර්යවත් මිනිස්සෙක්. කනබුන වෙලාවටද නිදාගන්න වෙලාවට දෙමිතිසිමියක් ගොළු තින් චිත්‍රපට විතරයි කියලා කිව්වොත් ඒක වැඩියෙන් කියන කතන්දරයක් නෙමෙයි මම හිතන්නේ. මොකද ඒක ඉංග්‍රීසියෙන් කියනවා අපි කියනවා so much passion for films he has. මම ඇමරිකාවේ අවුරුදු 40ක් වුණා. මට දන්නේ ඇමරිකාව විතරයි. මම 16 ඉඳලා අවුරුදු 40ක් කිව්වම ඒක ලොකු කාලයක්. මම මෙතන බැඳලා මම ළමයිනුත් ඉන්නෝ ඔක්කොම එහෙම තියෙනවා. හැබැයි මට ඇමරිකන් සිටිසන්ෂිප් ගන්න බැරි වුණා. ඇයි? මට ඕනේ නැති වුණා. මම මගේ ලංකා පාස්පෝර්ට් එක මම රිෆියුස් කරුවා ඒක දෙන්න. මගේ අක්කලා නංගිලා ඔක්කොම මම ඇමරිකාවට ගෙනිච්චා. ඒගොල්ලෝ ඔක්කොම ඇමරිකන් සිටිසන්ස්. මගේ අක්කා මගේ නංගි මේ සිටිසන්ෂිප් එක ගන්න වෙලාවේ මට හැවුණ මොනවද කිව්වේ කියලා. මේ මගේ ඉපදුනේ රට මම අයින් කරනවා කිව්වා. ඒ ප්‍රයායකක් තියෙනවා. මම ඔය එහෙම කොහොමද කියන්නේ? ඉතින් මගේ පවුලේ මගේ ෆැමිලි එකේ මම විතරයි සිටිසන්ෂිප් ගත්තේ නැත්තේ. ඔහු රතු පලස මතින් ඇවිද ගියාට ඔහු සාමාන්‍ය මනුස්සයා සමග තියෙන සම්බන්ධය කිසි විටකත් අත් නෑරපු මිනිහෙක්. මොනතරම් ඉහළ පවුල් පසුබිමක් ඇතුවාවත් ඔහු ඒ පසුබිම අමතක කොට සාමාන්‍ය මහජනතාව සමග නිරන්තරයෙන්ම එකට ඉන්න මනුස්සයෙක්. මම චන්ද්‍රරත්න මහත්මයාට ගිහිල්ලා කිව්වා මම මෙහෙම චිත්‍රපටයක් හදන්න යනවා කියලා. ඒ අවස්ථාවේදී චන්ද්‍රන් මහත්මයා මට කිව්වා මගේ ඕනෑම උපකරණයක් අරන් ගිහිල්ලා ඔයාගේ චිත්‍රපටිය කරන්න. සල්ලි පස්සේ පුළුවන් දවසක දෙන්න කියලා. දැන් ඔහුගේ ඒ නිර්ලෝභී බව සහ ඔහුගේ ඒ නිර්ව්‍යාජ බව
බොහෝ විට තවත් සිනමාකරුවෙක්ගෙන් තව සිනමාකරුවෙකුට පරම්පරාව මොන පරම්පරාව නියෝජනය කළත් ඔහු තරුණ වුණත් බාල වුණත් මං හිතන්නේ එවැනි නිර්ලෝභී ලෙස කතා කරන අය බොහෝ අඩුයි. Don't be the acting director. මේ මේ කැමරාවේ පිටපස්සේ acting කරන්න එපා. වැඩේ කරන්න. හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියලා හොඳට direct කරන්න. ඒ discipline එක තමයි තියෙන්න ඕනේ. ඔහුගේ සාර්ථකත්වය පිටපස්සේ හැමදාම තරුණ සහායකාවක් හිටියා. ඔහු බොහොම ආදරෙන් ජවයෙන් වැඩ කළා. ඒ වගේම ඔහු ලොකු දෙවන්ත කාර් ගත්තේ නෑ. Tudo Sports cars ගත්තේ. ඔහු ඉතාමත්ම සරල විදිහට ජීවත් වෙන රොමැන්ටික් තරුණයෙක්. අදත් ඔහු ඉතාමත්ම තරුණයි. තරුණ හිත, තරුණ මානසිකත්වයේ පේනවා. මොකද එයා දැන් ළඟදී ආද තා මම හිතන්නේ ළමෙක් අම්මුණා. ඒ ළමයාගේ තාම වයස අවුරුදු 4යිද කොයි? ඉග්මා බර්ග්මන් කියන ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ ස්වීඩන් ජාතික සිනමා අධ්‍යක්ෂවරයා කියනවා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් කිසි විටකත් වයස අවුරුදු 30 නොඉක්ම විය යුතුයි. ඔබ කුපමණ වයසට ගියත් ඔබ තුළ තිබෙන ඒ අවුරුදු 30දී තියෙන තරුණකම, ඒ තියෙන ජව සම්පන්නකම ගතිගත්වය රැකගත යුතුයි කියලා. ඒ එසේම වචනේ පරිසමාප්තාර්ථයෙන් රැකගෙන තාමත් ජව සම්පන්න කලහකාරී අරගල කරන තරුණ සිනමාකරුවෙක් හැරියට වයසට නොයන සිනමාකරුවෙක් හැරියට මම චන්ද්‍රන් රත්නම් මහතා හඳුන්වන්නේ. මගේ ඩ්‍රීම් එක එඩියුකේෂන් ඇන් ෆිල්ම් මේකින් දෙකම එකට යන්න ඕනේ. මම කොහොම හරි මැරෙන්න ඉස්සලා මට හිතන්නේ මට මේක පුළුවන් නම් මේක මගේ ඩ්‍රීම් එක හරි ගියා. ඒ කියන්නේ මට ස්ටුඩියෝ එකක් තාම මම බලාපොරොත්තු හදන්න. ජාත්‍යන්තරයේ ඉන්න නිෂ්පාදකවරු, නිෂ්පාදන ආයතන, අපි තුමු මේ බෝන බ්‍රදර්ස් වගේ වා සෝනි කම්පැනි වැනිවා, මම හිතන්නේ නම දන්න, නමින් දන්න එකම පුද්ගලයා ලංකාවේ එකම ජාත්‍යන්තර ලකුණ. මගේ අයිඩල්ස් ඇල්ෆ්‍රඩ් හිච්කොක්, ඉටාලියන් ඩිරෙක්ටර් සර්ජියෝ ලියෝනි, ඩේවිඩ් ලීන්, ක්ලින්ට් ඊස්ට්වුඩ්, ඒ අතර දෙනා තමයි මට වැඩියම ඉම්ප්‍රෙස් කෙරුවේ. මිස්ටර් චන්ද්‍රන් රත්නම් ඉස් අ ට්‍රේල් බ්ලේසර් ඉන් ද සිනමා ඔෆ් ශ්‍රී ලංකා. ජස් ඇස් මච් ඇස් ඩොක්ටර් ලෙස්ටර් ජේම්ස් පීරිස් වොස් අ ට්‍රේල් බ්ලේසර්. He's a trailblazer. So he ranks with at that level. ඔය extra විදියක මා දකින්නේ අනාගතය පිළිබඳව පූර්වෙන් දකින්නට හැකියාවක් තිබෙන කෙනෙක්. කවදාවත් අමතක නොවන පුදුල කාට හරි චන්ද්‍රන් රත්නම් හම්බ වුණොත් එයාව අමතක වෙන්නේ නැහැ. Most unforgettable character කියලා ඒ දවස්වල readers digest සංග්‍රහාවේ හැම සුමානෙම යනවා. අන්න ඒ වගේ කවදාවත් අමතක නොවන පුද්ගලයන්ගේ ගණයට ගන්න පුළුවන් චන්ද්‍රන්. ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම ගමන දැන් තමයි පටන් ගන්නෙ. ඒ අලුත් ගමනක්. ඒ පරණ ගමන ඒක මෙසේ කරන්නේ නැහැ මම. මගේ ගමන පටන් ගන්න අද ඉඳලා. මට ලොකු ප්ලෑන්ස් තියෙනවා. ඉතින් ඒක බලාපොරොත්තුවේ තමයි මම වැඩ කරන්නේ. මගේ ගමන දැන් තමයි පටන් ගත්තේ. ඉතින් මට විශ් කරන්න පුළුවන් එයාට දීර්ඝායුෂයත් ලැබෙයි. ගොඩක් තව ෆිල්ම්ස් හදන්න පුළුවන් ඒ අපිට ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් ඒ කියලා ඒගේ ෆිල්ම්ස් බලලා. චන්ද්‍රන් රත්නම් is he is not a common man, he is a unique man. මගේ වැඩිම තියෙන එන්තුසියාසම් එක තාම ඇවිදින්න පුළුවන්, තාම දුවන්න පුළුවන්. ඉතින් මට මේ 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 වයස ගැන මම ඒව ප්‍රශ්න කරන්නේ නැහැ. මට දන්නේ නැහැ. ඒජ් එක මට දන්නේ නැහැ. ඒක වැඩක් නැහැ මට. Thank you.